මෙතර හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් කැඳවමින් පළාත් සභාවල අවශ්‍යතාව පැහැදිලි කළා. පාසල් අධ්‍යාපනය විධිමත් කරන්න, එහෙම නැත්නම් පළාතේ රෝහල් ටික විධිමත් කරන්න, මේ දවස්වල තියෙන මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මේ නිවැරදි පාලනයකට උදව් කරන්න, මේ කොවිඩ් රෝගය පාලනය කරන අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන්න ඉතා හොඳ මෙහෙවරක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහර පළාත් සභා විසුරුවල අවුරුදු 3කට ආස. මේ කාලය තුල දැන් අපි හැමදාම ගමට තවමත් යනවා. අපිට තියෙන දේ තමයි අද ගමේ පෙර පාසලට සම්බන්ධ වෙන්න කෙනෙක් නැහැ, පන්සලට යන්න කෙනෙක් නැහැ, පාරේ අඩුපාඩු බලන්න කෙනෙක් නැහැ. ග්‍රාමීය මාර්ග දැන් මේ දවස්වල සෞභාග්‍ය ඉදිරි දැක්මයට ද අධිකර ජනාධිපතිතුමාගේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කරන්නේ. මේ මේ ගමේ හදන්නේ, ගම හදන්න. එතුමාට අපිට දෙන්න පුළුවන් ශක්තිය දැවන්තයි. අද කියන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම අපිට මේ රටේ පළාත් සභා ක්‍රමය තාම කඩිනමින් පිළිහිටවන්න. මේ පළාත් සභාව සුදුලිය කියන කට්ටියට අපි කියන්න සතුරු වෙනවා මේ අමාත්‍ය මණ්ඩලෙත් එහෙම මේ පාර්ලිමේන්තුවත් මෙච්චර ප්‍රමාණයක් ඕනේ නැහැ. පෞගිය කොවිඩ් දවස්වල හිටියේ අමාත්‍ය මණ්ඩලයයි 15 දිනයි හිටියේ ජනාධිපතිතුමා 15 දින ක්‍රමයි මේ ආණ්ඩුව කරගෙන ගියේ. එතකොට එහෙමනම් මේ පළාත් පාර්ලිමේන්තුවත් ඕනේ නැහැ 225ක් මේ කැබිනට් මණ්ඩලෙ විතර හිටියම ඇති. එහෙමනම් ඒකත් සුදුලියක් වෙන්න ඕනේ. එහෙනම් කිසිම පාර්ලිමේන්තුවත් ඕනේ නැහැ. එහෙනම් පළාත් සභාවත් ඕනේ නැහැ කියන අයට අපි දෙන උත්තරය ඒක. මේ දිනවල අපට මොන ඡන්දද අපේ රටේ ජනතාව බහුතරයක් ඉතාමත්ම දුකෙන් විවිධ ගැටලු වලින් ප්‍රශ්න වලින් මිදී ජීවත් වෙන කාලයක් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක. ඒ නිසා මැතිවරණ පැවැත්වුව යනු තවත් ශාල ජාතික ධනයක් මේ මැතිවරණය සඳහා යෙදවීමක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා මේ ජනතාව විසින් ඉල්ලපු මැතිවරණයක් නෙවෙයි, ජනතාව ප්‍රතික්ෂේප කරපු පළාත් සභා මැතිවරණ ක්‍රමය තුලින් යලිත් වරක් මේ හෙන්චයන් රාශියකට ජීවත් වීමේ වරප්‍රසාද වරදාන ලබා දීමේ මැතිවරණ ප්‍රශ්න කර